ආයුබෝවන් යාළුවනේ සාදරයෙන් පිළිගන්නා Big B channel වෙත අපි කලින් වීඩියෝ වල දුරදක්නෙන් විශ්වය දකින්න හැටි කතා කරා. ඉතින් මට අද හිතුණා පොඩ්ඩක් දුරදක්න ගැන කතා නොකර අපිට විශ්වය දකින්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන කතා කරන්න. ඕගොල්ලෝ කවුරුත් අහලා ඇති අපේ ශීරපතේ එහෙම නැත්නම් අපේ Milky Way කියලා කියනවා. ওই ශීරපතේ අත්‍තරම අපි කවුරුත් පියවියසෙන් දැකලා නැහැ. පින්තූර වල තියෙන ශීරපතේ ඇතර අපට පින්තූර වල වගේ ක්වලිටි එකට අපට පියවියෙන් දකින්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඉතින් අපි අද කතා කරමු අපේ ශීරපතේ අපට පින්තූර වලට සමාන ආකාරයකින් බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමය ගැන අද කතා කරමු. මේකට අපේ විශේෂ උපකරණයක් අවශ්‍ය වෙනවා. ටිකක් ලොකු ඇපර්චර් එකක් තියෙන කැමරා එකක් අවශ්‍ය වෙනවා. ඔබට සෙල්ෆෝන් එකකනොත් ඔබේ ස්මාර්ට්ෆෝන් එකකනොත් මේක කැප්චර් කරගන්න පුළුවන්. හැබැයි ඒකටත් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් අවශ්‍ය කරනවා හරියට කැප්චර් කරන්න ඕන. අද මම ශීරපතේ කැප්චර් කරන්න යොදාගන්නේ Canon DSLR 7D වර්ගයේ කැමරා එකක්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට මේ කැමරා සඳහා අනුග්‍රහය තුසිත මහත්මයා තමා ලබා දුන්නේ Studio True Eyes වෙතින්. අපි ශේෂ්ත්‍රයට ගිහිල්ලා ශීරපතේ කැප්චර් කරන්න කලින් අපි ඉස්සර හොයාගන්න ශීරපතේ තියෙන්නේ කොතනද කියන එක. ඇත්තෙම ඔබට සාමාන්‍යයෙන් හඳ නැති දවසක අහසේ අද මම මේ පටිගත කරන්න යන දවස 2020 ජූලි 26 වෙනිදා අද දැන් වෙලාව රාත්‍රි 12ට ආසන්නයි. එක එක කාලවලදී ලෝකයේ විවිධ තැන්වලට ශීරපතේ පේන විදිහ සහ වේලාවන් වෙනස් වෙනවා. කාල සීමා වෙනස් වෙනවා. මේ කාලේ ලංකාවට අපි ඔදේ කොළඹ කියලා ගත්තොත් මෙම ස්ථානයට මේ වෙද්දි ශීරපතේ හරියටම මුදුන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හරියටම උඩ බල හරි කෙලින් උඩ බැලුවොත් අපට ශීරපතේ දැක ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් කිසිම ලයිට් පොලියුෂන් එකක් නැත්තම් අපි එහෙම නැත්තම් කිව්වොත් ආලෝක දූෂණයක් නැත්තම් අපි ආලෝක දූෂණය කියලා හඳුන්වනොත් පාරේ තියෙන ලයිට් වටේ පිටේ ගෙවල් වල තියෙන ලයිට් ඊට පස්සේ වාහන ලයිට් වගේ දේවල් නැති තැනකට ගියොත් ඔබට ශීරපතේ පියවියසෙන් ඇත්තටම දැක ගන්න පුළුවන්. උතුරේ සිට දකුණු දිසට නිකන් වලාකුළු තීරුවක් වගේ අහසේ තියෙනවා. ඇත්තටම මේක වලාකුළුක් නෙවෙයි ඒ අපේ ශීරපතේ අපේ පියවියසට පෙනෙන ආකාරය. හැබැයි ඒකට හොඳටම කරවල ප්‍රදේශයක් විය යුතුයි. මේ සඳහා ඇත්තම යෝග්‍ය වෙන්නේ හොඳ විශාල පිටණියක වගේ නම් ආලෝකයේ කොහෙවත් දැක ගන්න නැති පිටණියක වගේ ගියොත් අපට ඇත්තටම අහස නිරීක්ෂණය කරන්න තමයි ලේසි. හොඳයි අපි බලමු අපි කොහොමද මේ අවස්ථාවේ ශීරපතේ තියෙන හොයාගන්නේ කියලා. මම මේකට ඇත්තටම පාවිච්චි කරනවා PC එකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් Stellarium කියලා ඇප් software එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අපි mobile phone එකෙන් පාවිච්චි කරනවා නම් Sky Safari, Star Walk වගේ ඇප්ලිකේෂන් අපරෝන් තරම් ගන්න දැන් ඒක ඇතුලේ මම ගොඩක් රෙකමන්ඩ් කරන එකක් තමයි Sky Safari කියන එක. මොකද Sky Safari එකේ අපට live බලන්න පුළුවන් ශීරපතය සහ අපේ තියෙන ග්‍රහලෝක, තරු සහ ඒ සියලුම දේවල්. මෙතන අපි කිව්වොත් Hubble දුරේක්ෂය පවා අපට යන එන වෙලාවල් අපට ඉන්ඩිකේට් කරනවා. අපට ඒ වගේම දැසින් දැක ගන්න පුළුවන් Hubble දුරේක්ෂය ගමන් කරන විදිය. අපි දැන් බලමු අපි PC app එකේ මේලයි පාවිච්චි කරලා බලමු PC app එකෙන් කොහොමද අපි ශීරපතේ තියෙන දිශාව සහ ස්ථානය අඳුරගන්නේ කියලා. ඔබට පේන්නේ මේ මගේ පරිගණක තිරය. මේ මම ඕපන් කරලා තියෙන Stellarium කියන software එක. ඔබට මේක ඕපන් කරපුවාම ඔබට බලා ගන්න පුළුවන් අපට මේ අවස්ථාවේ කියන්නේ live අපේ අහස අපට දිස් වෙන ආකාරය. ඔබට මේ පේන්නේ මෙතන මේ ශීරපතය. හරියටම දකුණු දිශාවේ ඉඳලා අපි උතුරු පැත්ත බැලුවොත් එහෙම මේකේ උතුරු අහස දක්වා මේ තියෙන්නේ ශීරපතය අපට මේ අවස්ථාවේ සජීවීව පෙනෙන ආකාරය. මේ ඇප්ලිකේෂන් එක ඇත්තටම ශීරපතය විතරක් නෙවෙයි අපේ තියෙන සියලුම ආකාශ වස්තු අපට පෙනෙන වෙලාවල් සහ ගමන් කරන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ දිශා දක්වලා තියෙනවා. ඒ වගේම මේකේ අපට මැනුවලි ඕන සෙටින්ග්ස් හදා ගන්න පුළුවන් වෙන රටකට දිස් වෙන ආකාරය.
ඒ වගේ දේවල් අපට අවශ්‍ය රට සහ ඉන්න ස්ථානය අක්ෂාංශ දේශාංශ වලින් දෙන්න පුළුවන් නැත්නම් ඔබේ GPS සම්බන්ධතාවයක් තියෙන GPS හරහා අපට මේක ලබා ගන්නත් පුළුවන් අපි එහෙනම් එළියට ගිහිල්ලා බලමු කොහොමද මේක කැප්චර් කරගන්නේ කියලා මම අර ඉස්සල කී වගේ විශේෂයෙන්ම තියෙන්න ඕන දේ තමයි ඇත්තටම වටා පිටාවේ එළිය අඩු තත්වයක පවතින ඕනේ හේතුව අපි බලන්න යන දේ හරියට දැක ගන්න අවශ්‍ය නම් ඇත්තටම කරවල පරිසරයක් තියෙන්න ඕනේ නමුත් අපි වීඩියෝ එක කරන්න ඇත්තටම මගේ නිවසේ ඉඳලා එතකොට මට ඇත්තටම ඔය කියන විදිහේ පරිසරයක් හොයා ගන්න බෑ නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරලා බලමු කැප්චර් කරගන්න කොහොමද අපේ ශීරපතේ අපිට පේන්නේ මම දැන් කැමරා එක එළියට ශේෂ්ත්‍රය අපි දැන් සෙටප් කරලා තියෙන්නේ විශේෂයෙන්ම කීරු දෙයක් තියෙනවා අපි මේ වගේ ෂූට් එකකට යද්දී අනිවාර්යයෙන්ම ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කළ යුතුමයි මොකද අපි මේකෙදි ෂටර් එක ගොඩක් වෙලා ඕපන් එකේ තියාගන්නවා ෆොටෝ එකට හසේ වැඩි ආලෝක ප්‍රමාණයක් කැමරා ලෙන්ස් එක හරහා අපචකට ලබා ගන්න. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් හරි අපි අතින් කැමරා එක හෙලුණොත් ඇත්තටම අපි ගන්න ෆොටෝ එකේ වැඩක් නැති වෙනවා. ඔබට පේන ඇති මම දැන් හරියටම මම කැමරා යොමු කරලා තියෙන දකුණු දිශාවට කිට්ටු වෙන්න තමා ශීරපතේ මේ වෙලාවේ තියෙන්නේ. හරි මැද, ඒ කියන්නේ අහසේ හරි මුදුනට වගේ වෙන්න. අපි බලමු කැමරා එකේ සෙටින්ග්ස් හදාගන්න විදිහ. මුලින්ම කී වගේ මෙතන මට ඇත්තටම ආලෝකය අඩු කරගන්න බැහැ මොකද වටපිටාවේ ලයිට් තියෙනවා නමුත් අපි උඩින් උත්සාහය දාලා බලමු මේක කොහොමද කරගන්නේ කියලා අපි කැමරා ඔන් කරගන්නවා මෙතනින් ඔන් කරගෙන අපි මේකේ මෝඩ් එක මැනුවල් මෝඩ් එකට දාගන්න ඕනේ අපිට පේනවා මෙතන M අකුරු මම සිලෙක්ට් කරලා තියෙනවා ඒ වගේම අපි මේකේ ෂටර් ස්පීඩ් එකයි ඇපර්චර් එකයි හදාගන්න ඕනේ ඔබට මෙතන මේ 200 කියලා තියෙනවා පේනවා ඇති මේ තමයි මේකේ ෂටර් ස්පීඩ් එක අපි මේ ෂටර් ස්පීඩ් එක පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ මොකද හේතුව ෂටර් ස්පීඩ් එක අඩු වෙන තරමට තමයි ඇපර්චර් එක ගොඩක් වෙලා ඕපන් වෙලා තියෙන්නේ ඇපර්චර් ගොඩක් වෙලා ඕපන් වෙලා තියෙනවා කියන්නේ වැඩි ආලෝක ප්‍රමාණයක් අපේ කැමරා එකට උරා ගැනීම සිදු වෙනවා එතකොට තමයි අපිට පැහැදිලි පින්තූර දකින්න ලැබෙන්නේ අපි මෙතන ඉස්සල්ලාම බලමු ඇපර්චර් එක තප්පර 20කට සෙට් කරමු ඒ වගේම IS එක කියන්නේ අපිට ලැබෙන ආලෝක ප්‍රමාණය අපි උපරිමයකට අරගෙන බලමු අපි 2500ක් විතර තියමුකෝ 2500 තිබ්බා අපි දැන් තප්පර 20 කැප්චර් එකට යන්න හදන්නේ මෙතන තව දෙයක් තියෙනවා අපිට රිමෝට් කන්ට්‍රෝල් එකක් නැත්තම් අපි මේක තප්පර 2කෝ තප්පර 10ක ටයිමර් එකකට හදාගත්තා නම් කැමරාවෙන් අපි බටන් එක තියලා ගත්තත් ප්‍රෙස් කරලා ගත්තත් කැමරා එක හෙලෙන්නේ නැහැ. මෙතන මම මොකද පාවිච්චි කරලා තියෙන සොෆ්ට් ට්‍රයිපොඩ් එකක්. මීට වඩා හાર્ඩ් ට්‍රයිපොඩ් තියෙනවා. මීට වඩා බර කැමරා පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මේක නะ සොෆ්ට් එක. අපි බලමු අපිට මේ අවස්ථාවේ අපි ගන්න පින්තූරේ කොහොමද ලැබෙන්නේ කියලා. අපි දැන් මේක ප්‍රෙස් කරනවා. හරි කැප්චර් වුණා අපි බලමු මොකද්ද අපිට ලැබුණ පින්තූර කොයි වගේ එකක්ද කියලා මම මේක ලයිට් එක ඔෆ් කරන්නම් ඔබට පේනව ඇති මේ තියෙන්නේ අපේ මිල්කි වේ එක නැත්තම් අපේ කිරිසයුරු නැත්නම් අපේ ශීරපතය නමින් හඳුන්වන කොටස අපි බලමු මේකේ ආලෝක තත්ත්වය මැදින්ද තා පොඩ්ඩක් ෂටර් එක අඩු කරලා නැත්නම් අපචර් එක ටයිම් එක වැඩි කරලා ISO පොඩ්ඩක් තා වැඩි කරලා ෆොටෝ එකක් අරන් බලමු අපි ෂටර් එක තප්පර 30කට දාමු 30කට දාලා ISO එක හදමු 4000ක් විතර මම දැන් ලයිට් එක ඔෆ් කරලා ෂට එක ඔපන් කරලා බලන්න. ඔබ
ඔබට පේනවා ඇති දැන් කැප්චර් වෙමින් පවතින්නේ හරි කැප්චර් වුණා අපි බලමු දැන් කොහොමද පින්තූරේ පේන්නේ කියලා දැන්ඔබට පැහැදිලි පින්තූරයක් ලැබිලා තියෙනවා අපේ ශීරපතේ මේ වගේ අපට පුළුවන් තවත් තවත් ISO පොඩ්ඩක් වැඩි කරලා බලන්න හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ISO එක වැඩි කරනවා කියන්නේ අපි මේ පින්තූරේ මැෂින් එකට දාලා zoom කරලා edit කරන්න යනකොට ඔබට නිකන් noise ගතියක් එනවා හිතන්න නිකන් නිකන් dot dot ගතියක් වගේ අපි ඒක නැති කරගන්න පුළුවන් තරම් ISO අඩු කරලා තමයි ගන්න බලන්න නමුත් අපේ ආලෝක ප්‍රමාණය මෙතන මදි නිසා ISO වැඩි කර ගන්නවා නමුත් අපට ඒක හදා ගන්න පුළුවන් Photoshop හරි Lightroom වගේ software එකකට දාගත්තාම ඉතින් යාළුවනේ මේක තමයි අපි සාමාන්‍ය කැමරා එකක් භාවිත කරලා අපේ Milky Way එක capture කරගන්න තියෙන ලේසිම ක්‍රමය මට හිතෙනවා ඔබ යම් කිසි දැනුමක් මේකෙන් ලබන්න ඇති කියලා මොකද මම ඇත්තටම කැමරා සහ Photoshop සම්බන්ධව ගොඩක් දැනුමක් තියෙන එකක් නෙවෙයි නමුත් මේක තමයි බේසික් දෙය සාමාන්‍යයෙන් Milky Way එකක් කැප්චර් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඉතින් මට හිතන ඔබ මම සිදෙන්මක් ලබන්නේ නැති කියලා මේකෙන් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එක subscribe කරන්න. ඒත් එක්කම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මොකද මම ඔලුවේ වීඩියෝ එකක් දාපු ගමන් ඕගලන්ට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ස්තුතියි යාළුවනේ එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බ වෙමු.